ගුවන්තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය විනාශක කාර්යාංශය අත්අඩංගුවටගත් මෙම දුම්වැටි තුගේ වටිනාකම රුපියල් 70,50,000ක් පමණ වෙනවා. වරකපුල ප්‍රදේශයේ පදිංචි ඩුබාහි ගෘහසේවයෙන් රතව සිටි කාන්තාවක දුම්වැටි තුගේ මෙරටට නැගෙන විත් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කරන්නේ. විදේශික නිෂ්පාදනය කළ දුම්වැටි 40,000ක් මෙසේ රැගෙන විත් තිබෙනවා. බඩවිට අසංක නැමැත්තාගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලයේ මෙහෙවන කාන්තාවක හා තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගත්තා. සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන බඩවිට අසංක නැමැත්තාගේ මත්ද්‍රව්‍ය අලෙවිය මොවුන් සිදු කර තිබෙනවා. පොලිස් විශේෂකාර බලකාය දෙහිවල ප්‍රදේශය කළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ. සැකකරුවන් ළඟ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 7කට ආසන්න ප්‍රමාණයක්, හෙරොයින් මත්කරු ග්‍රෑම් 2කට ආසන්න ප්‍රමාණයක් හා මත්කරල් 40ක් සුවා කෙරුණා. වනලි පහර දීමකින් මින්නේරිය ප්‍රදේශයේ නිවසකට බරපතල හානි සිදු වුණා. මින්නේරිය රක්ෂිතයේ සිට පැමිණි අලියකු නිවසට පහර දී තිබෙනවා. බොහෝ දිනවලට මෙම වනාලිය සවස් කාලයේ ගම්වැදී වගාවන් හා දේපල විනාශ කරන බවයි ගම්වාසීන් පවසන්නේ. කටුනායක මිනුවන්කුඩ ප්‍රධාන මාර්ගයේ ආඩි අම්පලම ප්‍රදේශයේදී අධික වේගෙන් පැමිණි කාර් රථයක් තවත් කාර් රථයක ගැටීමෙන් අනතුරක් සිදු වුණා. අධික වේගයෙන් පැමිණි කාර් රථය වෙළඳ සැල් දෙකක ගැටි ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. සිදුව සම්බන්ධයෙන් කටුනායක පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා. ඩුබයි රාජ්‍යයේ සිට මෙරට මත්ද්‍රව්‍ය සහ අපරාධ ජාලයේ මෙහෙවන ලලිත් කන්නංකරගේ නැමැත්තාගේ ප්‍රධාන ගෝලින් දෙදෙනා විශේෂකාර බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් සැකකරුවන් ළඟ තිබී මත්ද්‍රව්‍ය ගිනිඅවි කඩු නීති විරෝධී මත්පැන් මෙන්ම ඒවා නිෂ්පාදනයට යොදා ගන්නා භාණ්ඩ අත්අඩංගුවටගත් බවයි පොලිස් විශේෂකාර බලකාය පවසන්නේ. රිදී මාලියද්ද වඩුගුඩ කන්ද රක්ෂිතයේ අක්කර 20ක් පමණ ඩෝස යොදා ගනිමින් එලි කර තිබෙනවා. රක්ෂිතයේ තිබූ දෙවන්ත ගස් මුලින් උදුරා තමා මෙසේ එලි කර තිබෙනවා. රිදී මාලියද්ද ප්‍රාදේශීය ලේකම් තක්ෂිලා ගුණරත්න මහත්මියට ලැබුණු තොරතුරකට අනුව මේ පිළිබඳ විමර්ශනයක් ආරම්භ කෙරුණා. මෙම ස්ථානයට අදාළව තමන්ට ඔප්පුවක් ඇති බව ප්‍රකාශ කරමින් බණ්ඩාරවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු මෙසේ එලි පෙහෙලි කර තිබෙනවා. අදාළ ස්ථානයේ ආසන්නයේ දී උල්පත් රැසක් පවතිනවා.